කවදාවත්ම නැති විදිහට මේ පාර අසලට දුවන්න සිත වෙනවා. ඔන්න ඉතින් බලා ගන්න පුළුවන් අපිට කවදාවත්ම දුවන්නේ නැහැ කියන අසලට මේ පාර දුවන්න සිද්ධ වෙනවා. මොකද මේ පාර පොඩි අතුල දෙන්නේ සුපිරිම ගේමක්. ඒක ඉතින් කාටවත්ම නවත්තන්න බැරි විදිහට තමයි අතුල ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ අතුලගේ ප්ලෑන් එකේ අසලට කොහොමවත්ම ගැලවීමක් නැහැ. අසලට ගැලවෙන්න තියා හිතන්නවත් හම්බෙන්නේ නැහැ. හැබැයි ඉතින් එකතකින් පව් කියලා හිතෙනවා. මොකද අසල නම් කියන්නේ අසල සිංහෙක් වගේ කියලා. ඒ නිසාම තමයි අසල කියන්නේ කවදාවත් බය හැංගෙන්නේ නැහැ කියලා. නමුත් ඉතින් මේ සිංහයාට මේ පාර බය හැංගෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් හැංගෙන්නවත් chance එකක් තියෙද කියලා අපිට හිතන්න අමාරුයි. මොකද මේ පාර පොඩි අතුල අසලට විදි තියන්න යන්නේ දුවන්න කියලා. මොකද සංගීත බලන හැමෝම වගේ දන්නවා හැම පාරම තියෙන අසාධාරණයක් සිද්ධ වුණේ පොඩි අතුලට තමයි. අතුලගේ නංගිට සිද්ධ වෙච්ච දෙයට අතුල පන්දි ගන්න තමයි මුලින් හැදුවේ. නමුත් ඉතින් පස්සේ අතුලගේ අදහස වෙනස් වෙනවා. මොකද අතුල හිතනවා සල්ලි වලට වැඩිය නංගිගේ ආත්මගෞරවය වටිනවා කියලා. සාමාන්‍යයෙන් ඉතින් කොච්චර මැරෙක් වුණත් අතුල ඒ අදහසට අපි ගරු කරන්න අවශ්‍යයි. හැබැයි ඉතින් ඩන්කන් කියන මැරයා නම් එහෙම නැහැ. ඩන්කන් හැමතිස්සෙම බලන්නේ තමන්ට බාර දුන්න වැඩේ ඉවරයක් කරන්න. ඒ වැඩේ ඉතින් මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ අතින් නම් ඉතින් ඩන්කුනි පොඩි අතුලයි කියන්නේ අදහස් වලින් නම් සැහෙන දුරස්. මොකද ඩන්කන්ට නැති මනසකම පොඩි අතුලට තියෙනවා. ඒක ඉතින් සංගීත බලන හැමෝම වගේ දන්නවා. හැබැයි ඉතින් මේ පාර නම් පොඩි අතුලට අසීලගෙන නම් අනුකම්පාවක් හිතෙන එකක් නැහැ. මේ පාර අසීලව වේර ගන්න නම් කවුරුවත් එන එකක් නැහැ. මොකද ගිය පාර නම් මහිලා සෙට් එක ඇවිල්ලා අසීලව වේර ගත්තා. මේ පාර ඉතින් එහෙමවත් සිද්ධ වෙන එකක් නැහැ. මේ පාර ඉතින් අසීලයි අසීලගේ වාහනේ දෙකම කුඩුපට්ටම් වෙනවා. ඉතින් ඉදිරි එපිසෝඩ් වලින් යන නියමිත මේ වළියේ අවසානයේ මේ විදිහට සිද්ධ වෙයි කියලා තමයි අපි අදහස් කරන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහසත් අපේ වීඩියෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. නාලිකාවට තවමත් ඔබ අලුත් කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ ඉන්න බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එවිට ඔබට පුළුවන් වේවි අපි හැමදාම දාන වීඩියෝ නැරඹීමට. අදත් අපි ගෙන්නේ නම් ඔබට සුබ දවසක්.